කියලා. මේ දවස්වල ජනප්‍රිය මාතෘකා හැමෝම දන්න දෙයක් තමයි හැම අවුරුද්දකටම වරක් ලෝකෙ ඉන්න ලස්සනම කාන්තාවන් තෝරන තරගයක් තියෙනවා. ඒ තරගයේ දිනන කාන්තාව ලෝක රූ රැජින ලෙස කිරුල් පාදිනවා. ඒ වගේම තරගයක් තමයි ලෝක විවාහක රූ රැජින තරගය. මේ තරගයේ ජයග්‍රාහිකාව ලෝක විවාහක රූ රැජින ලෙස කිරුල් පාදිනවා. කෙසේ නමුත් මෙවර මේ තරගය ශ්‍රී ලංකාවට ගොඩක් වැදගත් වන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරලින් ජූරි මේ තරගයේ ජයග්‍රහණය කිරීම නිසායි. මීට පෙර 1984 ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කාන්තාවක් වන රෝසී සේනානායක මහත්මිය විසින් දිනා ගන්නවා. ඇමරිකාවේ ලාස් වේගස්යේදී පැවිදි මෙම තරගයට ජුරීට සහභාගී වෙන්නට ලැබෙන්නේ පුදුමාකාර විදිහකට. ඒ තමයි ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන් අතර විවාහක රැජින තරගයට ඉදිරිපත් වීමට නිර්දේශ සිටි මහේෂි මන්දසංකාට කිසියම් හේතුවක් නිසා තරගයේ ජයග්‍රහණය අහිමි වන බවට මත පැලවීම. කෙසේ හෝ ඒ වුණාට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ඊළඟට ඉදිරිපත් වෙන්නේ ජූරි. 27 වැනි ජූරි නිශාන්ත දීපාල මහතා සමග විවාහයට පත්ව ඇති අතර වයස අවුරුදු 2ක දියණියකගේ මවක්. ඔවුන් මේ වන විට වත්තල මහභාග ප්‍රදේශයේ පදිංචි සිටින අතර වැඩි කාලයක් ජීවත් වෙලා තියෙන්නේ ඩුබායි රාජ්‍යයේ. කෙසේ වුණත් ජූරි යම් මානසික රෝගයකින් පෙළී ඇති බව, ඒවා මැඩලගෙන මේ තැනට ආව බවටද කටකතා රාශිය සමාජදාලය ඔස්සේ මේ වන විට ප්‍රචාරය වී ඇත. කෙසේ වුණත් ජූරි ඉතිහාසපතර එකතු වන්නේ රටවල් 50ක රූමත් කාන්තාවන් අභිවාහ 2020 විවාහක රූ රැජින ලෙසයි. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න.